කොළඹ ඉහළ මය වෙන්න ඇති අද එනව ඇත්තේ. එහෙම නෑ ඩේසි. ඉස්සර මේ වගේ ෂෝ එකකට ටිකට් විකිණන්නේ තෝරලා බෙල්ලා. දැන් වගේ කවුන්ටරේට ගිහිල්ලා සල්ලි දික් කරලා ටිකට් ගන්න බෑ. ටිකට් වල ගාන සැරයි නෙමෙයි. ඔන්න ඔය හින්දා තමයි සාමාන්‍ය කෙනෙක් නේන මනන්නේ. ආන්ටි තාම ජෝන් ආවේ නෑනේ. ඒකනේ වෙලාවට තැනකට යන්න බෑනේ. මට ලොකු ඕනකමක් තියෙනවා ඔය උත්සවය පටන් ගන්න ඉස්සෙල් එතනට යන්න. ඩොමි එක්කනේ ගියේ ඉක්මනට එයි. මට බලාගන්න ආසයි. ජයපාල ෆැමිලි එකට පස හරවන තරම් හයියක් තියෙන විෂ්ණු බානුගෞතම කියලා. විෂ්ණු බායි ලෝ පරසිදු ඉන්දියානු නාට්‍ය අංගනාව මුළු ප්‍රේක්ෂකාගාරයම මොහොතකින් තම අවධානයට ගනිද්දී ඇඩා ජයපාල මැතිනියගේ අවධානය යොමු වන්නේ සුපුරුදු පරිදි තම එකම පුත්‍රයාගේ ඉදිරි අනාගත අභිලාෂයන් උදෙසා ඇයගේ උන්මාදනීය රංගනය යොදාගන්නේ කෙලෙසකද යන්නයි. මොහොතකට තම අභිමානය හා සාඩම්බර භාවය පසෙක තබන ඇඩා ජයපාල මැතිනිය මීළඟට අවතීර්ණ වන්නේ මෙතෙක් කාලයක් පුරා ජයපාල පරිපුරේ කීර්තිය වෙනුවෙන් විෂ්ණුබායි නම් සුප්‍රකට නාට්‍යංගනාව යොදාගන්නා ආකාරය පිළිබඳව සිහින දකිමිනි. I'm Ada. Ada Jaipal. Jaipal? It's a very familiar name. Once we did a show in a palace of Rajput Maharaj. Some of Sri Lankan people were mentioned there. You mean Maharani of Rajput Palace? This is my daughter-in-law. Daisy. Oh. Your husband came to see me in the afternoon. I'm sorry. I don't accept any invitations from men who comes to meet me alone. Can I invite you? For dinner tomorrow at my place. Thank you very much for accepting my invitation. අපරිමිත විශ්වාසය, අනන්ත වූ කැපකිරීම, පන දෙවෙනි කොටගත් ආදරය ආදී සිංහල සංවේදනා
එක මොහොතකට යටපත් කරමින් මහා මේඝයක්සේ විෂ්ණු වායී නම් සුවහසක් ප්‍රේක්ෂකයන් අමන් දානන්දයට පත් කළ සුප්‍රකට නාට්‍ය අංගනාව අභ්‍යන්තරයේ මාලිනී නම් ගැමි යුවතියගේ නිර්ව්‍යාජ සෙනෙහසක් විරහ වේදනාවත් ඉස්මතු වූ නිමේෂයකි මේ. දැනගෙන හිටියේ නෑ මට මේ තරම් නුපුරුදු දේවල් කරන්න සිද්ධ වෙයි කියලා. Mm-hmm.
ஜோன், ஒட முக்கரி பிரச்சனையாத்து? ඔයා නිදා ගන්න. ඔයාට නිදි මරන්න හොඳ නෑනේ. එතකොට ඔයා මම ආසයි ටිකක් හඳ දිහා බලාගෙන ඉන්නේ. ඒක මට ලොකු සැනසෙල්ලක්. දෙම නංගිලා ගෙදර ගියා. ඇයි? මොකෝ මුණු මැලවිලා? ඊයලා නිඳ ගියේ නේ? මට නම් නිඳ ගියා. ඒත් ජෝන් නැහැරිලා. මං ඕක හිතුවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී තඹදිව අසාමාන්‍ය ලස්සන තරුණියන් හින්දා රාජකුමාරවරු යුද්ධ පවා කරගත්තා. ඒ හින්දා ඒ තරුණියන්ට අවාහ විවාහ තහනම් කරලා පොදුවේ හැමෝගම දෙයක් හැටියට ඒ රජවරු තීරණය කළා. පේන්නේ නැද්ද? විෂ්ණු භායේ වගේ කෙනෙක්. ඇස් දෙකෙන් ගින්දර පිට වෙනවා. හිනාවට මුල් ලෝකයක්ම වසඟ වෙනවා. ඉතින් කොහොමද ජෝන්ට නින්ද යන්නේ? දැන් කෝ ජෝන්? අද දවසේ උදේ ඉඳන් රාජකාරි ගොඩක් තියෙනවා කියලා ගියා. ජෝන් ලන්ච් වලට එන්නේ නැද්ද? එයායි මමි. දැන් ජෝන්ටනේ මටත් වඩා විෂ්ණු භායි විහිදට අල්ලලා ගිහින් තියෙන්නේ.